ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්න. මේ සැරේ ජනාධිපතිවරණයට රජිත් ප්‍රේමදාසක ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්න 13 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය දෙනවා, ඉඩම් බලතල දෙනවා, පොලිස් බල දෙනවා, අධිකරණ බලතල දෙනවා කියලා ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. ඒක මේ දකුණේ ජනතාව පිළි අරගෙන ඡන්දය දෙනවා නම් අපිට ගෙවල් වලට වෙලා නිකන් ඉන්නවා, අපිටත් ප්‍රශ්න නැහැ මේ රට ගැන. මේ දේශපාලකයන් ඒ උතුරට ගිහිල්ලා ලාල්ට ඕන නම් බලතාවි මගෙත් එක්ක යන්නේ, මේ මිනිස්සු දුක් විඳින විදිය, මේ මිනිස්සු 13ද ඉල්ලන්නේ කියලා. 13 ඉල්ලන්නේ දෙමළ ජනතාව, මේ ඉල්ලන්නේ දේශපාලකයන් විතරයි. මේ අපි මොනවද ශ්‍රී ලංකා බෙදීමටදී සංධානය විසින් පක්ෂ නායකතුමා පෞද්ගලික කාර්ය කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් තමයි අපේ ස්ථාවරයේ මේ ප්‍රකාශපත් වෙලා තියෙන්නේ. මෙතුමා ඇවිල්ලා මෙතන ස්ථාන භාර නිලධාරියා මිසක් මේ පක්ෂ නායකතුමාගේ ලේකම්තුමාවත් කවුරුත් දේශපාලන වගකීම දරන පුද්ගලෙක් නෙවෙයි. මේ පෝස්ට් ඔෆිස් එකේ ජොබ්යක් තමයි එතුමා කරන්න කියලා තියෙන්නේ. එතුමා දෙක පාර දෙනවා, අපි එතුමාට පාර දෙන්නේ කියලා. කුසලනේ අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ ඔබතුමා මේකට මාර්ගසම් ප්‍රමාණික මම දෙන්න. මේ රටේ ජනතාව ජාතික සංවිධාන නියෝජනය කිරීමෙන් දැක්කලා තියෙනවා. එතුමා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ විරෝධතාවය ප්‍රකාශයට පත් කරන්න තමයි යවිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. මේ සඳහා අපිට සාකච්ඡාවක් අවශ්‍ය වෙන මොකද 1987 දී ලංකාවට පළාත් සභාව හඳුන්වා දුන්නේ ස්ථානදාන කරන දේශපාලන වෙනුවෙන්. 87 දී ඉන්දියාව මේ රට දුර්වල රාජ්‍යයක් බවට පත් කරන්න අපේ රට ඇතුළේ අරගල ඇතිකරන ඉවරලා සිංහල දෙමළ මිනිස්සු බෙදීම සඳහා ආවිච කරන්න තමයි 87 දී ඉන්දියානු උපක්‍රමයක් අනුව මේ පළාත් සභාව කියන ක්‍රමය අපිට ලංකාවට හඳුන්වා දුන්නේ. අපේ රටේ දේශපාලන මේ විශේෂ දෙක බලපෑම් පොඩ පස්සේ මල්ලකෝ මේ බෑන්නේ නෑනේ ලලයි ධර්මපති ඔබතුමාගේ නමයි දාතර ඔඩියෝ ඉන්නේ. මම නීතිඥ නුවන් බැල්ලන්තුදාව දේශප්‍රේමී ජාතික පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙදීමට එරෙහි සන්ධානයේ සමාජික සංවිධානයක් විදිහට අනෙකුත් ජාතික සංවිධානත් එක්ක අද මෙතනට එකතු වෙලා තියෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් උතුරේදී කරපු ප්‍රකාශය, එතුමා 13 වෙනි සංශෝධනයේ පූර්ණ වශයෙන් බලාත්මක කරනවා කියලා කරපු ප්‍රකාශයට අපේ විරෝධතාවය දක්වන්න. අපි ජාතික සංවිධාන හැමදාම හිටියේ මේ රටේ ස්ථාවරයක. ඒ තමයි මේ රටේ ඒකීයභාවය රණවිරුවන් විසින් ආරක්ෂා කරපු ඒකීයභාවය ආරක්ෂා වෙන්න ඕනේ කියන කාරණේත්. ඒ වගේම තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ රටේ දේශපාලන ස්වාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කරලා ඉන්දියාවට ලංකාව බෙදාවෙන් කිරීමට සහ දුර්වල රාජ්‍යයක් ඇති කිරීමට තියෙන ඕමනාව මතගෙන ආපු ව්‍යවස්ථා සංශෝධනයක්. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුට හම්බ වෙච්ච 6/5 බලය 83 දී කලගිරි ලාම්පු සෙල්ලමකින් 89 දක්වා දීර්ඝ කරගෙන ඉවර වෙලා හිටපු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන තමන්ගේ සාක්කුවේ දාගෙන ඉවර වෙලා අනිත් මන්ත්‍රීවරු ටික ගෙනහැලා හිල්ටන් හෝටලේ තියාගෙන හිර කරගෙන ඉඳලා ප්‍රජාතන්ත්‍ර විරෝධීව අස්සම් කරපු ගිවිසුමක් තමයි 13 ලංකා ගිවිසුම. ඒක ප්‍රතිපලයක් හැටියට තමයි 13 වෙනි අවස්ථා සංශෝධනය ආවේ. මේ වෙලාවේ රටේ ජනතාව ඉතාම පැහැදිලි මේ මැතිවරණ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ තරඟයට ඉදිරිපත් වෙලා තියෙන දේශපාලන පක්ෂ ඉරි ගහලා වෙන් කරන්න පුළුවන් කවුද රට පැත්තේ හිටගන්නේ, කවුද රට පැත්තේ නැත්තේ කියලා, රට පාව දෙන ගිවිසුමට එළඹලා තියෙන කවුද කියලා. 87 දී මේ ගිවිසුමට උඩගෙඩි දීපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එතුමාව කරේ තියාගෙන යන පොහොට්ටුවේ කණ්ඩායමන සියලු දෙනාම මේ වෙන විට 13 වෙනි සංශෝධනයෙන් ඉතින් එහාට කියලා බලාත්මක කරන එකඟ වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම පැවතින ඒ පරම්පරාවෙම කෙනෙක් තමයි. එතුමාත් ඉතා පැහැදිලිව දැන් මේ ප්‍රකාශය අනුව කියලා තියෙනවා 13 වෙනි ස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවායි කියන එක. ඊට වඩා කනගාටුදායක තත්ත්වය තමයි මේ රටේ මේ 87 දී තමන්ගේ ජීවිත තරුණ තරුණියන්ගේ ජීවිත 60,000ක් පරිත්‍යාග කරලා ඉවරලා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරපු ජනතා විමුක්ති
ප්‍රතිපත්ති පෙරමුණත් අනුර කුමාර සානායක මන්ත්‍රීවරයා සහ අනිකුත් කණ්ඩායමත් දැන් උතුරට ගිහලා සුමන්ත්‍රයන් හම්බිලා තියෙනවා. අපේ ජනතා ඒගොල්ලොත් කියනවා මේ 13 වෙනි අවස්ථා සංශෝධනයේ පූර්ණ වශයෙන් බලාත්මක කරන්න කැමතියි කියලා. ඒ වගේම තමයි මේ රටේ භික්ෂුන් වහන්සේලාව විසරහට දාගෙන තමන්ගේ දේශපාලන පාවඩයක් කරගෙන ඇවිල්ලා ජාතිකත්වයේ විකුණම් කාපු චම්පි කරනවක ජනරජ පෙරමුණත් කියනවා එතුමාලත් 13 වෙනි අවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කරනවායි කියලා. මේ 13 වෙනි අවස්ථා සංශෝධනයේ බලාත්මක කිරීම දේශපාලන ගොණ්ඩුවක් නෙමෙයි. මේ වෙන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන බලයට පැමිණීම සඳහා ඉන්දියාව සහ අනෙකුත් බෙදුම්වාදී බලවේග පිනවීම සඳහා 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න සූදානම් කියන එක ඉතාම පැහැදිලි. අපි මේ රටේ ජනතාවට ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට ඉතා පැහැදිලිව කියන දේ තමයි මේ අනතුර තීරුම් අරගෙන ඉවරලා මේ සියලු දේශපාලන පක්ෂ පිටිපස්සේ තියෙන 13 වෙනි සංශෝධනය ඒක නිහාට ක්‍රියාත්මක කළ වෙලා ෆෙඩරල් ක්‍රමයකට යන උමනාව මේ සියලු දේශපාලන පක්ෂ අපි නම් වශයෙන් කියන රළින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුට සහාය දෙන පොහොට්ටුවේ කණ්ඩායම් ඊළඟට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අනුර කුමාර දිසානායක මාලිමාවේ නායකයා ඒ වගේම ජනරජ පෙරමුණ සහානිකුත් කණ්ඩායම් නියෝජනය කරන චම්පි කරනවක සියලු දෙනා නියෝජනය කරන්නේ 13 වෙනි යහට යන බලය බෙදීමේ ව්‍යාපෘතියක් ඒ නිසා මේක පරාජයට පත් කිරීම සඳහා මේ රටේ ඒකීයභාවය අපේක්ෂා කරන ඒකීයභාවයට ගෞරව කරන සියලුම භික්ෂුන් වහන්සේලා සහ ජනතාව පෙළට ආ යුතුයි ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමින් ආයාචනය කරනවා අපි මේ අවස්ථාවේ